ආයිබෝන් සියලුම දුවල පුතාලට ආයිබෝන් සර් බලන්න ආයිබෝන් සර් ඊයේ දවසේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරා ඒකේ කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරා ඊළඟට පුතාලා රචනා ප්‍රශ්න ටික ඔයගොල්ලෝ සම්පූර්ණ කරලා තියාගන්න ලබන සතියට අපි බලමු සාකච්ඡා කරන්න ඊළඟට පුතා ලබන සතිය කියන්නේ සෙනසුරාදා දවස ලබන සතියේ ඔබට පාසල් තියෙන කතාවක් තියෙනවා ඊළඟට පුතා ඉරිදා දවසේ ගත්තාම ඉරිදා දවසේ ඇත්තටම එනමුද ඉරිදා දවසේ ගත්තාම ඉරිදා දවසේ මට ගුරු උපහාර ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා පාසලේ. එතකොට ඒක නිසා බලන්න පුතේ හෙට පන්තිය පැවැත්වෙනවා ඒ සඳහා. එතකොට හෙට ඕගොල්ලොන්ට ටයිම් එක විදිහට පුතා 12:00 2:00 පවත්වන්න පුළුවන් පන්තිය 12:00 2:00 එහෙම නැත්තම් 2:00 4:00 පන්තිය පවත්වන්න පුළුවන් ෆිසිකල් පන්තියක් තියෙනවා පුතාලා බලන්න පුළුවන් තරම් ෆිසිකල් පන්තියට එන්න උත්සාහ කරන්න සියලු දෙනා මොකද ඔන්ලයින් වල සමහරලාට කට් වෙනවා කරන්ට් යනවා ඒ වගේ ගැටලු නිසා බලන්න ඔයගොල්ලන්ට මේ වෙලාවල් දෙකෙන් කොයි වෙලාවද පහසු කියලා පොඩ්ඩක් යොමු කරන්න බලන්න පුතේ චැට් එකට 12:00 2:00 2:00 4:00 වඩා පහසු පොඩ්ඩක් චැට් එකට දාන්න පුතා ඔයාලට එන්න පුළුවන් බලන්න පුතේ හෙට දවසේ ඔයගොල්ලන්ට එන්න පුළුවන් 12:00 2:00 2:00 4:00 හරි එහෙමනම් හෙට ෆිසිකල් පන්තියට එන්න පුතේ සියලු දෙනා ඔන්ලයින් පන්තියක් තියෙනවා 2:00 4:00 හෙට පන්තිය පැවැත්වෙනවා ලබන ඉරිදා පන්තිය නිවාඩු නිසා එතකොට රෙකෝඩින් එකක් කොහොමත් දිගටම වැටෙනවා ඒක නිසා ගැටලුවක් නැහැ බලන්න වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න සියලු දෙනා එහෙනම් එන්න පුතාලා ගිය සතියේ අපි අවසානයේ නවත්තපු තැන අපි මේ වෙනකොට 8 ශ්‍රේණියේ අපි දෙවනි පොතේ මේ දවස්වල අපි කතා කරමින් යන්නේ බලන්න සියලු දෙනා ස්ක්‍රීන් එකත් මම ගන්නම් බලන්න එතකොට 8 ශ්‍රේණියේ දෙවැනි පොතේ අපි මේ වෙනකොට කතා මේ වෙනකොට කතා කරමින් අවසානයේට යමෝන පාඩම පොඩ්ඩක් මතක් කිරීමකුත් සිදු කරන්නම්. බාන හුතේ මම මේක ටිකක් වේගෙන් මතක් කරන්නම්. විද්‍යුතය ඉතා වටින පාඩමක් අපි අවසානට එතකොට කතා කරේ. එතකොට විද්‍යුතය පාඩමේ විද්‍යුතය පාඩමේ අපි කතා කරා මුල ඉඳන් ගත්තොත් විද්‍යුත් ධාරාවක් කියන්නේ කුමක්ද කියලා විද්‍යුත් පරිපථයක් කියන්නේ කුමක්ද කියලා ඊට පස්සේ අර අපි ඊයේ ප්‍රශ්න කීපකුත් කතා කරා මේ ශ්‍රේණිගත කෝෂ ගැන ඊට පස්සේ අපි කතා කරා ඊළඟට සමාන්තරගත කෝෂ ගැන ශ්‍රේණිගත කෝෂ ඊට පස්සේ පුතා සමාන්තරගත කෝෂ ඊට පස්සේ පුතා එතනින් ඉදිරියට ඊළඟට ශ්‍රේණිගත බල් පද්ධති
ඊළඟට සමාන්තරගත බල්බ් පද්ධති. අපි කතා කරා මේ වෙනකොට ඒවා කතා කරලා අවසන්. එතකොට අපි සාමාන්‍යයෙන් දන්න සරල කතා දැන් මෙතන ගත්තා මේ පළවෙනි රූපේ බල්බයයි කෝෂයයි ස්විචයයි දෙවෙනි රූපේ බල්බයයි බල්බ දෙකයි කෝෂයයි ස්විචයයි තුන්වෙනි රූපේ බල්බ දෙකයි කෝෂ දෙකයි ස්විචයයි එවන් අවස්ථාවල බල්බ වල දීප්ති ගැන අපි කතා කරා එතකොට ශ්‍රේණිගතව සම්බන්ධ කරන බල්බ් ගාන වැඩි වෙනකොට බල්බ් වල දීප්තිය අඩු වෙනවා කියලා කිව්වා එතකොට බලන්න දැන් මේ වගේ අවස්ථාවක් ගත්තොත් ශ්‍රේණිගතව පළවෙනියට තියෙන එක බල්බ් එකයි මෙතන ශ්‍රේණිගතව බල්බ් දෙකක් තියෙනවා ඉතින් ඔබ ඕන කෙනෙකුට මේක පැහැදිලිව තේරෙනවා එක කෝෂකින් බල්බයක් පත්තු කරනවා එක කෝෂකින් බල්බ් දෙකක් පත්තු කරනකොට දීප්තිය අඩු වෙනවා ඒක මම හිතනවා ඔබ සියුදනාට පැහැදිලි ඇති කියලා ඊළඟට ඒකයි මේකයි කම්පයා කරොත් ඊළඟට ඒ දැන් මේ අවස්ථා දෙක කම්පයා කරොත් මේ අවස්ථාවයි ගත්තොත් මේ අවස්ථාවට යනකොට බල්බ දීප්තිය වැඩි වෙනවා මොකද කෝෂ දෙකක් තියෙන නිසා ඒ වගේ පැහැදිලි කිරීමුත් ඔබට මං හිතන්නේ කියා දුන්නා ඔබ තේරුම් ගත්ත ගන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා ඊළඟට පුතා සමාන්තරගත බල්බ් පද්ධති ගැන මේ තියෙන්නේ බල්බ් සමාන්තරගතව දෙකක් තුනක් තියෙන ආකාර ඊළඟට පුතා විදුලි පන්දමක කෝෂ සම්බන්ධ කරලා තියෙන්නේ කුමන ආකාරයටද කියලා විදුලි පන්දමක කෝෂ සම්බන්ධ කරලා තියෙන්නේ ශ්‍රේණිගත ආකාරයට මේ තියෙන්නේ සඳහන විදුලි පන්දමක කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන ආකාරය ඊළඟට පුතාලා එතනින් ඉස්සරහට මේ වගේ සර්කිට් එකක් දීලා ඔයාට එකපාර ඔක්කොම බල්බ් පත්තු කරගන්න නම් ඔය විදියට පුළුවන් ඊට පස්සේ ස්විච් තැනින් තැනට දාලා එක එක බල්බ් ඕෆ් කරගන්න විදියට සකස් කරගන්නට පුළුවන් ඊළඟට පුතා එතනින් ඉස්සරහට ආවා ධාරා පාලන උපාංග ගැන ස්විච් ගැන යතුරු ගැන කතා කරා තකන යතුරු නම් තකන යතුරු ගැන කතා කරා ඊට පස්සේ පේනු යතුරු ගැන කතා කරා එතනින් ඉස්සරහට ආවා ප්‍රතිරෝධය කියන්නේ කුමක්ද කියලා අපි ඉගෙන ගත්තා ධාරාවට විදු ධාරාවට ගලා යන්න තියෙන බාධාව තමයි ප්‍රතිරෝධය කිව්වේ එතකොට මේ ප්‍රතිරෝධය නැමැති ගුණාංගය භාවිතා කරන උපකරණය අපි ප්‍රතිරෝධක කියලා ඉගෙන ගත්තා එතකොට නිශ්චිත ප්‍රතිරෝධ අගයන් සහිත ප්‍රතිරෝධක වර්ග තියෙනවා ඒ නිශ්චිත අගය තියෙනවා නම් අපි කියනවා ස්ථිර ප්‍රතිරෝධක ඊළඟට පුතා ස්ථිර ප්‍රතිරෝධක පරිපථයට සම්බන්ධ කරන ආකාර ගැන ඊළඟට අපි කතා කරා එතකොට 2 ඕම් ප්‍රතිරෝධකයක් තියෙනවා ඊළඟට පුතා 5 ඕම් ප්‍රතිරෝධකයක් තියෙනවා එතකොට 2 ඕම් ඊළඟට 5 ඕම් ප්‍රතිරෝධක දෙකක් එතකොට 2 ඕම් තියෙන එක ඔන්න 5 ඕම් ප්‍රතිරෝධකයක් වෙනකොට බල්බේ දීප්තිය අඩු වෙනවද වැඩි වෙනවද මම chat එකට උත්තර දාන්න 2 ඕම් ප්‍රතිරෝධකය 5 ඕම් වෙනකොට බල්බේ දීප්තිය අඩු වෙනවද වැඩි වෙනවද මම chat එකට උත්තර දාන්න 2 ඕම් 5 ඕම් කරනකොට බල්බේ දීප්තිය අඩු වෙනවද වැඩි වෙනවද උත්තර යොමු කරන්න කරුණාකරලා සිරිනම් 2 ඕම් 5 ඕම් කරනකොට බල්බේ දීප්තිය පැහැදිලිවම මතක තියාගන්න සිරිදෙනා බල්බේ දීප්තිය අඩු වීමක් සිද්ධ වෙනවා ප්‍රතිරෝධය වැඩි වීමක් සමග එතකොට 2 ඕම් සිට 5 ඕම් දක්වා යනකොට බල්බේ දීප්තිය අඩු වීමක් සිද්ධ වෙන බව මතක තියාගන්න ඒ උත්තරේ බලමු දාලා තියෙනවද කියලා කී දෙනෙක් ඔව් බල්බේ දීප්තිය අඩු වෙනවා කියලා දාලා තියෙනවා හොඳයි එතකොට පුතා එතනින් ඉස්සරහටත් ගියා
ඊළඟට පුතාලා බලන්න එතනින් පස්සේ අපි කතා කරා මේ තියෙන විචල්්‍ය ප්‍රතිරෝධකයක්. එතකොට රූපය ඇඳලා එයාව සර්කිට් එකට සම්බන්ධ කරන්න මේ ආකාරයටයි කියලා ඉගෙන ගත්තා. ඊළඟට ධාරා නියාමකය රූපය ඇඳලා ඒ ක්‍රියාව අපි සඳහන් කරා. ඊළඟට ධාරා නියාමකයේ රූපය. එතකොට ධාරා නියාමකය කියන්නේ ධාරාව පාලනය කරන උපාංගයක් කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ ධාරා නියාමකය පරිපථයකට සම්බන්ධ කරන ආකාරය තමයි මේ දැක්වෙන්නේ. ඒ අනුව ධාරාව අඩු වැඩි වෙනකොට මෙතන බල්බේ දීප්තිය අඩු වැඩි වෙනවා. ඒක අපි ඉගෙන ගත්තා. ඊළඟට පුතා ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. ආලෝකයේ තීව්‍රතාවත අනුව තමයි පුතා මේ මේ ප්‍රතිරෝධය අගය වෙනස් වෙන්නේ. එතකොට පුතා ආලෝකය හොඳින් වැටෙනකොට බල්බය දීප්තිමත්ව දැල්වෙනවා. මෙයාව ළඟ තියාගෙන සර්කිට් එකේ සම්බන්ධ කරනකොට ආලෝකය වැටෙනකොට බල්බේ දීප්තිය වැඩි වෙනවා පුතේ. එහෙනම් ඔබ ඒ අනුව තීරණය කරා ආලෝකය වැටෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවද වැඩි වෙනවද බලන්න. ඒකටත් උත්තරයක් දාන්න. ආලෝකය වැටෙන විට ප්‍රතිරෝධය අඩු වෙනවද වැඩි වෙනවද උත්තරයක් දාන්න පුතේ. ආලෝකය වැටෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවද වැඩි වෙනවද උත්තරයක් දාන්න. ආලෝකය වැටෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවද වැඩි වෙනවද මේ පරීක්ෂණය ගත්තෝ. දැන් මේවට පුතේ උත්තර සපයන්න ඕන. ගොඩක් දරුවෝ උත්තර සපයන්නේ නැහැ. ඉතින් උත්තර දෙන්න ඕන බලන්න. උත්තරයක් ගලපන්න. මනුප ආලෝකය ලැබෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවද වැඩි වෙනවද කියන එක. එතකොට ආලෝකය වැටෙනකොට පුතේ ඔයාලට හොඳට මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියන්නම්. මෙයාව ළඟ තියාගෙන බල්බ් එකක් පත්තු කරොත් බල්බ් එක දැල් වෙනවා. ඒ කියන්නේ මෙයාට එළිය දීලා බල්බ් එක පත්තු කරොත් බල්බ් එක හොඳින් දැල් වෙනවා. එහෙනම් බල්බ් එක දැල් වෙනවා කියන්නේ ධාරාව වැඩි වෙනවා, ප්‍රතිරෝධය පුතා අඩු වෙනවා ආලෝකය වැටෙනකොට. එහෙනම් ආලෝකය වැටෙනකොට ප්‍රතිරෝධය මොකද වෙන්නේ පුතා? අඩු වෙන බව මතක තියාගන්න. එහෙනම් එතනින් ඉස්සරහට යනවා තවදුරටත්. මේ තියෙන ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්, මීඩියා මීටරයක්, බල්බයක්, කෝෂ දෙකක්, ස්විචයක් සම්බන්ධ කරලා තියෙන ආකාරය. ඊට පස්සේ එතනින් ඉස්සරහට ගියා පෑසුම් උපකරණ, එහෙම නැත්නම් බවුත් ගැන අපි කතා කරා. මේ තියෙන ඊට පස්සේ බවුත් එකක් රූප සටහන. ඊට පස්සේ බවුත් එකට ගන්න ලෝහය මොකද්ද? ඊයම්. එතකොට විද්‍යුත් වාහනය සඳහා භාවිතා කරන්නේ ඔබ ඊයම්. ඊයම් වලින් තමයි වාහනය කරන්නේ. ඊළඟට ඔබ කතා කරා ගුවස්ස විද්‍යුත් වාරණ උපකරණ ගැන. වාරණ කියන්නේ උපකරණ. එතකොට විද්‍යුත් වාරණ කියන්නේ විද්‍යුත් ශක්තියෙන් නිපදවන ක්‍රියාත්මක වන උපකරණ. විද්‍යුත් වාරණ කියන්නේ විද්‍යුත් ශක්තියෙන් ක්‍රියාත්මක වන උපකරණ. ඒකත් මතක තියාගන්න. එතනින් ඉස්සරහට ගියා විභවාන්තරයේ මනින්නේ මොනවද කියලා ඇහුවා. විභවාන්තරයේ මනින්නේ පුතා වෝල්ට් වලින්. ඊට පස්සේ පුතා ක්ෂමතාව මනින්නේ නැත්තම් ක්ෂමතාව දක්වන්නේ මොනවද? වෝට් වලින්. ක්ෂමතාව දක්වන්නේ වෝට් වලින්. එතකොට කැපිටල් W තමයි එතනදී භාවිතා කරන්නේ. ඊට පස්සේ සියලු දරුවන්ට ගෙදද්දි මේ රූප මේ උපක මේක සම්පූර්ණ කරන්න කිව්වා. කෝ බලන්න අත උස්සන්න මේක සම්පූර්ණ කරපු දරුවෝ. අත උස්සන්න බලන්න මේක සම්පූර්ණ කරපු දරුවෝ ගෙදද්දි. එතකොට දැන් මෙහෙම දෙයක් තියෙනවා පුතාලා. ගෙදර ඉඳගෙන ඔන්ලයින් ඉන්නවා වගේම ඉන්නවනම් ගෙදර ඉඳන් මේ ගෙදර වැඩ කරන්න ඕන පුතේ. තොර ගෙදර වැඩ නොකර ඉන්නවා නම් ඉතින් ලොකු ගැටලුවක්. මොකද ඒ தত্ত্বය කෙරෙන්න ඕන දේවල් කෙරෙන්නේ නැහැ එහෙමනම්. ඉතින් ඒක නිසා බලන්න ඔබ ගැනම හිතන්න. ඔබ ටාගට් එක මොකක්ද අවසානයේ විද්‍යාව එකක් ගන්න නම් ඔබ අනිවාර්යෙන් ගෙදර වැඩ සිදු කළ යුතුමයි.
තොර ගෙදර වැඩ නොකර ඒකක් ගන්න හෝ හිතන්න බෑ. එනිසා බලන්න පුතේ සියලු දෙනා අනිවාර්යෙන් ගෙදර වැඩ කරන්න කියන කතාව කියනවා. මතක තියාගන්න ගෙදර වැඩ කරන්න සියලු දෙනා. යන් ඉස්සරහට ඊළඟට එහෙමනම් බලන්න මේකේ උත්තර ටික මම දැන් දෙන්නම් සියලු දෙනාට. එහෙනම් දැන් උත්තර ටික ගමු සියලු දෙනා. එතකොට ආලෝකකරණයක් දැන් තියෙන ගැන කතා කරන්නේ. එතකොට ආලෝකකරණයට අපි ගන්නේ එකක් කතා කරමු. විදුලි බල්බේ විදුලි බල්බේ. එතකොට විදුලි බල්බේ ගත්තාම බලන්න දරුවෝ, උපකරණයේ නම විදුලි බල්බේ කියලා ලියන්න. විදුලි බල්බේ උපකරණයේ නම භාවිතාවන විභව අන්තරය. එතකොට බල්බ් එකේ ගහලා තියෙන ගාන ලිව්වා නම් හරි. භාවිතාවන විභව අන්තරය. එතකොට ඒකේ සීමාවක් දීලා තියෙනවා. ඒක බලලා ඒ සීමාව දැම්ම නම් හරි. මම මේ දෙන ටික සම්පූර්ණ කරගන්න 160යි චුටිරක් 220යි. 160යි චුටිලා 220යි. ඊළඟට V. ඊළඟට වොට් ගාන. වොට් පහ මං ගත්තේ එකේ මං ගත්ත උදාහරණේ වොට් පහ ගත්තේ. යාම වොට් පහ ලකුණු කර. ඊළඟ සඳහනට යනවා. එවුම් පිහිම් කටයුතු එතනට ගන්න බප්පිසි නැහැ. රයිස් කුකර් එක. මෙතන ලියන්න බප්පිසි නැහැ. බප්පිසි නැහැ. ඊළඟට එයාට අදාළව පුතා 220 ඉරක් 240 කියන්නේ 220යි 240යි අතර. මේක වී 220 240. එතකොට පුතාලා ඊළඟට වොඩ් ගන්න පුතා 850යි. රයිස් කුකර් එකක සාමාන්‍යයෙන් 850යි වොඩ්. තවදුරටත් ඉස්සරහට යන්න. ඊළඟට බලන්න වායු සමනය කවුරු හරි ලිව්වද? AC එක කවුරු හරි ලිව්වද? කවුරු හරි ලිව්වද AC එක? AC එකක් පිටිපස්සේ බැලුවා නම් මේ විස්තරේ තියෙනවා පොතේ. එතකොට ඒක ඔගොල්ලන්ට මම හොයලා කියන්නම් ඊළඟ දවසේ. ඊළඟට පුතා තොරතුරු sannivedana. ඒක සර් සෙට් කරලා තියනේ උගල බලන්න බෑ. ඔයක ඒ කියන්නේ අර පැත්තෙන් බලන්න ඕනේ මේ. ඒක ඇත්තටම සෙට් කරන්න ඉස්සලා තමයි බලන්නේ. නැත්තම් මේ පොතේ තියෙනවා පුතේ. ඊළඟට මෙතනට දාන්න DVD player එක. DVD එක.
DVD player එක. DVD player එකේ පුතා මෙතනට 220යි 240යි. 220යි චුටි රක් 240යි. වොට් ගාන පුතා සාමාන්‍යයෙන් 34යි වොට්. වොට් ගාන මන් දානවා 34යි වොට්. වොට් 34යි. ඊළඟට වෙනත් ඒවා ටිකකුත් දෙන්නම්. ලියන්න පුතාලා වෙනත් උපකරණ යටතට. මෙතනට අයන් එක විදුලි ස්ට්‍රික් එක. විදුලි ස්ට්‍රික් එක අයන්. විදුලි ස්ට්‍රික් එක. විදුලි ස්ට්‍රික් එක වොට් ගාන කීයද? කොහොද මේක බලපු අය උත්තර දෙන්න පුතා. විදුලි ස්ට්‍රික් එක වොට් ගාන. වොට් ගාන 1200යි. වොට් ගාන 1200යි. වෝල්ට් ගාන කීයද? වෝල්ට් ගාන කීයද? වෝල්ට් ගාන කීයද? එතකොට විදුලි ස්ට්‍රික්කේ වෝල්ට් ගාන කීයද? 230යි. ආ 230 ගලපන්න පුළුවන්. 230යි වී. හොඳයි යා. 230යි වී. ඊළඟට පුතා තව එකක් දෙන්නම්. බ්ලෙන්ඩර් එක. සර් ඒකේ සර් විදුලි ස්ට්‍රික්කේ වෝල්ට් ගාන 2400ක් දාලා තියෙනවා. වෝට් ගාන 2400. ඔය ඒක පුතා මෙහෙමයි. ඒ කියන්නේ හැම එකේම වෝට් ගාන 2400 කියලා නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි එකක් වුණොත් වෝට් එක 2400ක් වෙන්න පුළුවන්. මම මෙතනදී 1200 සාමාන්‍ය ස්ට්‍රික් එක ඔයාගේ ගෙදර තියෙන එකේ 2400 නම් ඒක ගැටලුවක් නැහැ පුතා. ඒක සඳහන් කරන්න හොඳයි. ඒ කියන්නේ ඔයා බලලා තියෙන බ්ලෙන්ඩර් එක පුතා බ්ලෙන්ඩර් එකේ ගාන සඳහන් කරමු. බ්ලෙන්ඩර් එකේ වෝල්ට් ගාන 230යි. වෝල්ට් ගාන 230යි. එතකොට 230යි V. ඊළඟට වෝට් ගාන බ්ලෙන්ඩර් එකේ 750යි වොට්. 750යි වොට් බ්ලෙන්ඩර්. ඊළඟට පුතා ෆෝන් චාර්ජර් එක ගන්නවා. ෆෝන් චාර්ජර් එකේ බලන්න ගහලා තියෙන ගාන 100යි චුටි රක් 240යි. ෆෝන් චාර්ජරේ වොට් ගාන 50යි. වොට් ගාන 50යි W. කැපිටල් W. වොට් ගාන 50යි. ඒකව ෆෝන් ෆෝන් චාර්ජර් එක.
ඊළඟට පුතාලා ඔයාට තව එකක් කියන්නම්. තව එකක් කියන්නම්. බෞත් එක. 230යි V වෝට් ගාන 40යි. වෝට් ගාන 40යි. වෝට් ගාන 40යි. දැන් මංගාව තියනවා ලැප් එකේ චාර්ජරේ. දැන් ලැප් එකේ චාර්ජරේ පුතා 100 240 දීලා තියනවා මේ වෝල්ට් ගාන. හැබැයි ඒකේ වෝට් ගාන සඳහන් කරලා නැහැ. ඉතින් අර ඔයාලා ගන්න උපකරණ වලත් ඒ වගේ වෝට් ගාන සඳහන් කරලා නැතුව ඉන්නවා. අපුතේ හරි. එතකොට ওই විදියට ඔතන සම්පූර්ණ කරලා වෝල්ට් කියා තියෙනවා ලැප්ටොප් එකේ නේද? හරි. මොකද ජනු ගැහුවේ? සර් ලැප්ටොප් චාර්ජරේ වෝල්ට් කීයක් තියෙනවද? වෝල්ට් ගාන තියෙන 100යි 240යි පුතා. මේ වෝට් ගාන එකේ ගහලා නැහැ. සර් වෝට් 65යි. සමහර ඒවා ගහලා ඇති. දැන් මේක ටිකක් පරණ නිසා එතන ගන්න බෑ. මේ වෝට් 65 දාගන්න. ඒක 100 200 එකක් දාගන්න පුතේ. ලැප්ටොප් චාර්ජර්. ලැප්ටොප් චාර්ජර්. ඒකේ තියෙන පුතා 100 240 V. 100 240 ඊළඟට V. ඊළඟ මෙතනට පුතා ඔයාලා දරුවෙක් කියපු උත්තරේම ගමු. 65යි වොට්. සර් මගේ තියෙන 45යි වොට්. කමක් නැහැ. තියෙන ගාන දාගන්න. එහෙනම් එච්චරයි පුතා එක. ඊළඟට බලන්න විදුලි වාරණ භාවිතයේදී ගත්තාම පුතා විදුලි වාරණ භාවිත කරනකොට අවශ්‍යතාවට ගැලපෙන ලෙස වාරණ භාවිතය සිදු කළ යුතුය. හරි. අවශ්‍යතාව අනුව ඒකට ගැලපෙන පරිදි වාරණ භාවිතා කළ යුතුය. එතකොට පුතාලා ඔය තියෙන්නේ මං අර ගිය සතියේ පැහැදිලි කරා ඕක. මේ පොතක් කියවීම සඳහා කාමරය ආලෝකවත් කරන විදුලි පහන වෙනුවට මේස ලාම්පුවක් භාවිත කරනවා. කාමරය ආලෝකවත් කරන්න වොට් 40ක් ඕන. නමුත් මේස ලාම්පුවට වොට් 5 10 ඇති. එතකොට ඔබට තේරෙනවා ඒකේ වටිනාකම. ඊළඟට බප්පිසින කොටත් ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවනම් භාවිත කරන්න ඕන වොට් ගන්න වැඩි එකක්. ඊට පස්සේ ඒ දැන් වැඩි පිරිසක් සඳහා නම් වොට් 2000යි. දෙතුන් දෙනෙකුට නම් වොට් 700යි. ඉතින් දෙතුන් දෙනෙක් ඉන්නකොට දෙතුන් දෙනෙකුට ඉන්නකොට වොට් 2000ක් භාවිත කරනවා නම් ඒක අපරාධයි. එතකොට ගෙදර එක රයිස් කුකර් එකක් නම් තියෙන ඉතින් ඒක කරන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ පුතා වඩාත් කාර්යක්ෂම වාරණ තෝරා ගැනීම. මේ මේක ලියාගත්ත නේද පුතේ ගිය සතියේ? තීක්ෂණ ලියාගත්ත නේද? විද්‍යුත් වාරණ භාවිතයේදී සැලකිය යුතු වැදගත් කරුණු කියලා ලිව්වද මේ ප්‍රශ්නය? ඔව් සර් ලිව්වා. විද්‍යුත් වාරණ
භාවිතයේදී සැලකිය යුතු කරුණු සඳහන් කරන්න කියලා එක අවශ්‍යතාවට ගැළපෙන ලෙස වාරණ තෝරාගෙන දැන් ගිය සතිය කවුරු හරි ආවෙ නැත්නම් සටහන් කරගන්න අවශ්‍යතාවට ගැළපෙන පරිදි වාරණ තෝරා ගැනීම ඊට පස්සේ පුතා දෙක වඩාත් කාර්යක්ෂම වාරණ තෝරා ගැනීම වඩාත් කාර්යක්ෂම වාරණ තෝරා ගැනීම එතකොට ඒ විදිහට සටහන් කරන්න ඊළඟට පුතා භාවිතා කරන්නාට හා අන් අයට අනතුරු සිදු නොවනසේ ආරක්ෂාකාරී ලෙස වාරණ භාවිතා කිරීම භාවිතා කරන්නාට හා අන් අයට අනතුරු සිදු නොවනසේ ආරක්ෂාකාරී ලෙස වාරණ භාවිතා කිරීම ඒ කියන්නේ පුතා දැන් ඔයාලා ඔය බාත්รูම් එකේ හැම විදුලි උපකරණ තියෙනවා නම් ඒවට විදුලියක් ඒ කියන්නේ ජලය කාන්දු නොවන ලෙස සකස් විය යුතුයි මොකද ජලය තුලින් විදුලිය ගමන් කරන නිසා වාට කරන්ට් එක වදින්න පුළුවන් එතකොට නිදසුන් එක දීලා තියෙනවා ජල කරාම ජල කාන්දුන ස්ථාන උදුන් ගිනි ගැනීම ස්ථාන වලින් ඇතිව ඈත්වනසේ විදුලි උපකරණ භාවිතා කිරීම ඊට පස්සේ වාරණ භාවිතයට පෙර රැහන් පළුදුයි ඇද්දයි බලන්න ඕන දැන් ගිය සතියේත් ඔය කතාවත් කිව්වා දැන් ටීවී එකේ වායරක රැ ටීවී බලනකොට සතෙක් කාලා නම් ඊළඟ දවසේ රැ ඔය ආයේ ටීවී එක දානකොට ඔය එතන ප්ලග් එක මල්ලලා දානවා නම් ඔයාට දාපු ගමන් දැන් සාමාන්‍යයෙන් කරන්න ඕන ඉස්සලා ප්ලග් එක ගහලා පේනුව ඇතුල් කරලා ඊට පස්සේ ස්විච් එක දාන්න සමහරු දාලා තියෙන එකටම පේනුව ඇතුල් කරන එක කරනවානේ එතකොට තමයි කරන්ට් එක වදින්නේ නැත්තම් ඉස්සල්ලාම වයර් ටික ගහලා ඔක්කොම කරලා ස්විච් එක අවසානට දානවා නම් ඒක වදින ප්‍රමාණය අඩුයි එතකොට වාරණ භාවිතයට පෙර ඒවායේ සම්බන්ධ කරගෙන පළදු වෙලාද කියලා බලන්න ඊට පස්සේ පුතා අපි කෙවෙනි කියනවා පුතා කෙවෙනියක් කියන්නේ මෙන්න මෙහෙම අපි ප්ලග් එක කියලා කියන්නේ ප්ලග් මේ ප්ලග් පොයින්ට් එක කියලා මෙන්න මේක තමයි පුතා කෙවෙනිය හරි එතකොට මේ කෙවෙනියට ඇතුල් කරන්නේ පුතා පේනුව එතකොට පේනු ගත්තාම කෝරු දෙකේ පේනු තියෙනවා ඊට පස්සේ පුතා කෝරු තුනේ පේනු තියෙනවා ඔහොම කෝරු දෙක කෝරු තුන එතකොට පේනු කෙවෙනි වලට පේනු සම්බන්ධ කිරීමද නිවැරදි පිටිවෙත් අනුගමනය කිරීම දැන් මේ මේවා පුතා පේනු ඇතුල් කරනකොට කොයිම අවස්ථාවකවත් මේ ලෝහ කෑලි වලින් අල්ලගෙන කෙවෙනියට ඇතුල් කරන්නේ ඉතින් එහෙම වුණොත් කරන්ට් වදිනවා දාලා තිබ්බ ඒ නිසා මතක තියාගන්න ඊළඟට පුතා ගුව විද්‍යුත් පරිපථයට හා වාරණ වලට හානි නොවනසේ භාවිතා කිරීම ඒ කියන්නේ පුතා ෂෝට් වුණොත් එහෙම විදුලි උපකරණෙ පිච්චෙන්න පුළුවන් ඒක නිසා ඒ ගුව විද්‍යුත් පරිපථයේ ගිනි ගැනීම සිදුවීමට ඉඩ තියෙනවා නම් එවැනි අවස්ථා ගැන වලදී පරීක්ෂාකාරී විය යුතුයි එතකොට වැඩි විදුලි ධාරාවක් ආවොත් ඕවර්ලෝඩ් වුණොත් මොකද වෙන්නේ උපකරණ පිච්චෙනවා එතකොට ඕවර්ලෝඩ් භාවිතයක් නැත්නම් අධිහරණ භාවිතයක් යන කුමක්ද කියලා ඇහුවොත් වැඩි විද්‍යුත් ධාරාවක් භාවිතා කිරීම තමයි අධිහරණ භාවිතයක් කියන්නේ. ඔතන දැනගන් ඕගොල්ලෝ සම්පූර්ණ කරා නේද සියලුම දරුවෝ? ඔව් සර්. ඔතනින්ද නැවතුවේ? සර් අන්තිමට දුන්නේ තඹහා නික්‍රෝම් කම්බි ඇතුලේ විද්‍යුත් ධාරාව ගල සලසවා හෙදී වැඩිපුරම රැත්තන්නේ කුමන කම්බියද බව පරීක්ෂා මගව පැහැදිලි කරන්න කියලා සර් ඒක තමයි අන්තිමටම දුන්නේ ද හරි එතකොට පුතා මේ පරීක්ෂණය තමයි ඔබට අන්තිමටම පැහැදිලි කරලා ලියන්න දුන්නේ එතකොට දැන් සමාන හරස්කඩ වර්ගඵලයෙන් යුක්ත නික්‍රෝම් කම්බියකුයි තඹ කම්බියකුයි කනෙක්ට් කරලා කරන්ට් එක යවලා ඊට පස්සේ කම්බි දෙක ස්පර්ශ කරලා බලනවා ඊට පස්සේ ස්විච් එක දැන් සාමාන්‍යයෙන් කරන්න ඕනේ ස්විච් එක දාන්න ඉස්සෙල්ලත් කම්බි දෙක අල්ලන්න ඕන ස්විච් එක දාලා ඊට පස්සේ කම්බි දෙක අල්ලන්න ඕන මොකද ස්විච් එක දාන්න ඉස්සෙල්ලා රත් වෙලා තිබ්බොත් එහෙම
ඊළඟට ස්විච් එක දැම්මහම රත් වුණාද නැත්නම් ස්විච් එක දාන්න ඉස්සෙල්ලා රත් වුණාද කියලා හොයන්න බෑ. ඒ නිසා කොහොමත් මේ පරීක්ෂණය සකස් කරලා මුලින්ම සංවෘත කරන්න පෙර පරීක්ෂණය අපි කරලා බලන්න ඕන අල්ලලා. ඊට පස්සේ මොකද කරන්න පුතා? ඊළඟට කරන්ට් එක යවලා කම්බි දෙක ස්පර්ශ කරනවා සංවෘත කරලා ඉවර වෙලා නැවත කම්බි දෙක ස්පර්ශ කර බලනවා. එතකොට විදුලි පරිපථයක කොටස් ස්පර්ශ කිරීම අනතුරුදායකයි. ඒක නිසා කිසිම විදුලි පරිපථයක් ගුරුවරයාගේ අනුදැනුම නැතුව කොයිම වෙලාවකවත් අල්ලන්න එපා. එතකොට මේ කම්බි දෙක තුලින්ම විදුලිය ගලා යනවා. එහෙත් තම කම්බියට වඩා වැඩියෙන් නිට්‍රෝම් කම්බිය රත් වෙලා කියලා එතද්දි පැහැදිලි වෙනවා. එනං කෝ බලන්න මේ ප්‍රැක්ටිකල් එක ගිය සතිය ලියපු අය අවසානය සම්පූර්ණයෙන්ම ලිව්වද බලන්න, නිරීක්ෂණය ලිව්වද බලන්න. මේ විදිහට ඔබ නිරීක්ෂණය මොකද්ද ලිව්වේ බලන්න. තම කම්බියට වඩා වැඩියෙන් නික්‍රෝම් කම්බිය රත් වී ඇති බව. දක්නට ලැබේ. තම කම්බියට වඩා වැඩියෙන් නික්‍රෝම් කම්බිය රත් වී ඇති බව දක්නට ලැබේ. ඊළඟට පුතා එතන ඉඳන් අපි අද දවසේ වැඩ කටයුතු ටිකට යම්. මේක මට මතකයි ප්‍රශ්න පත්‍ර කරනකොට අපිට ප්‍රශ්න පත්‍ර වලදීත් හම්බ වෙච්ච ප්‍රශ්නයක් දැන් ඔබ ලියන්න යන. එහෙනම් දිනේ දාලා වැඩ කටයුතු පටන් ගන්න ලියන්න. විද්‍යුත් ධාරාවක විද්‍යුත් ධාරාවක තාපන ඵලය විද්‍යුත් ධාරාවක තාපන ඵලය විද්‍යුත් ධාරාවක තාපන ඵලය කෙරෙහි විද්‍යුත් ධාරාවක තාපන ඵලය කෙරෙහි තාපන ඵලය විද්‍යුත් ධාරාවක තාපන ඵලය කෙරෙහි රඳාපවතින විද්‍යුත් ධාරාවක තාපන ඵලය කෙරෙහි රඳාපවතින සාධක දෙකක් සඳහන් කරන්න. විද්‍යුත් ධාරාවක තාපන ඵලය කෙරෙහි රඳාපවතින සාධක දෙකක් සඳහන් කරන්න. විද්‍යුත් ධාරාවක තාපන ඵලය කෙරෙහි රඳාපවතින සාධක දෙකක් සඳහන් කරන්න. මොකද්ද ඔබ ආශා උත්තරේ කියන්න? විද්‍යුත් ධාරාවක තාපන ඵලය කෙරෙහි රඳාපවතින සාධක දෙකක් සඳහන් කරන්න. බලන්න ඔබ ආශා. විද්‍යුත් ධාරාවක තාපන ඵලය කෙරෙහි රඳාපවතින සාධක දෙකක්.
sirudena uttara demu daravata darava keri balapana sadaka oba dannawane hari daravata balapana patirode kambiya patirode etakota e wagema me den taapana palayata balapana yana darava yana darava wedi na rat wenna puluwa kambiya patirode anuwat rat wenna puluwa එනං ඔබ ලියන්න පුතා විද්‍යුත් ධාරාවක තාපන ඵලයේ කෙරෙහි රඳා පවතින සාධක කම්බි සන්නායක කම්බියේ ලියන පුතේ සන්නායක කම්බියේ ප්‍රතිරෝධය සන්නායක කම්බියේ ප්‍රතිරෝධය ඊළඟට එයතුලින් ගලා යන ධාරාව එයතුලින් ගලා යන ධාරාව දෙකටමද දෙකක් පුතා ඒ සාධක දෙකක් සන්නායක කම්බියේ ප්‍රතිරෝධය බලපානවා මේ තාපන ඵලයේ කෙරෙහි ඊට පස්සේ පුතා එයතුලින් ගලා යන විද්‍යුත් ධාරාව බලපානවා තාපන ඵලයේ කෙරේ ඊළඟට පුතා ඔබ මතක තියාගන්න ප්‍රතිරෝධය වැඩි නම් ජනනය වන තාප ප්‍රමාණය වැඩි ධාරාව වැඩි නම් ජනනය වන තාප ප්‍රමාණය වැඩි. ඒකත් අනිවාර්යෙන් සටහන් කරගත යුතුයි. ලියන්න පුතා සන්නායකයේ ප්‍රතිරෝධය වැඩි වන විට සන්නායකයේ ප්‍රතිරෝධය වැඩි වන විට ජනනය වන තාප ප්‍රමාණය සන්නායකයේ ප්‍රතිරෝධය වැඩි වන විට ජනනය වන තාප ප්‍රමාණය අඩු වේද වැඩි වේද සන්නායකයක ප්‍රතිරෝධය වැඩි වන විට ජනනය වන තාප ප්‍රමාණය අඩු වේද වැඩි වේද වැඩි වේ වැඩි වේ උත්තරය වැඩි වේ වැඩි වේ උත්තරය වැඩි වේ ඊළඟට පුතා සන්නායකය තුලින් ගලන ධාරාව සන්නායකය තුලින් ගලන ධාරාව සන්නායකය තුලින් ගලන ධාරාව වැඩි වන විට සන්නායකය තුලින් ගලන ධාරාව වැඩි වන විට ජනනය වන තාප ප්‍රමාණය ජනනය වන තාප ප්‍රමාණය අඩු වේද වැඩි වේද වැඩි වේ එතනදී උත්තරේ වැඩි වේ එතෙන් දුතරේ වැඩි වේ.
බාන්දරුව. එතෙන් උත්තරේ වැඩි වෙයි. බාන ඔය අදහස් දෙක කෝ බලන්න තේරිච්ච අය ඔය අදහස් දෙක තේරිච්ච අත උස්සන්න. තාපන බලය පුතේ වැඩි වෙන කොට වැඩි වෙන්නේ ධාරාව වැඩි වුණා. ඊට පස්සේ පුතා ප්‍රතිරෝධය වැඩි වුණා. ඉතින් ඕක පැහැදිලි ඔබ මතක තියාගෙන සඳහන් කළ යුතු දෙයක් ඒ ආකාරයට. ඊළඟට පුතා ඊළඟ ප්‍රශ්න ලියන්න. සන්නායකයක 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 ප්‍රතිරෝධය කෙරෙහි සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි ඉවහල් වන නැත්නම් ප්‍රතිරෝධය කෙරෙහි සන්නායක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක තුනක් සඳහන් කරා. සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක තුනක් සඳහන් කරා. සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක තුනක් සඳහන් කර. සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක තුනක් සඳහන් කර. එතකොට පුතා දැන් ඔබ මේ වෙනකොට ඒක උත්තරේ දන්නවා. සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක වලට පුතේ සූත්‍රයක් තියෙනවා මෙන්න මෙහෙම. R සමානයි රෝ L යට A කියලා. R සමානයි රෝ L යට A කියලා මෙහෙම සූත්‍රයක් තියෙනවා. සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක වලට අනුකූලව කතා කරන්න මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. R සමානයි රෝ L යට A. එතකොට පුතේ R සමානයි රෝ L යට A. මේ අනුව ඔබ මතක තියාගන්න සියලු දෙනා. ඒ බලපාන සාධක මොනවද කියන එක. එතකොට මෙතන රෝ කියන්නේ මේ සන්නායකය සාදලා තියෙන ද්‍රව්‍ය අපි කියනවා ප්‍රතිරෝධකතාව කියලා. එහෙනම් ඒක සන්නායකය සාදා ඇති ද්‍රව්‍ය කියලා මතක තියාගන්න. අමුතේ සන්නායකය සාදා ඇති ද්‍රව්‍ය. ඊට පස්සේ එල් වල අදහස පුතා. එල් වල අදහස මොකක්ද? සන්නායකයේ දිග. එල් වල අදහස සන්නායකයේ දිග. ඒ වල අදහස සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. බලන්න දැන් ඇහෙනවද පුතේ? සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. හරිද ජනුක? ඔබාෂ තීක්ෂණා ඇහෙනවද? ඇනවත් දරුවෝ පොඩක් චැට් එකට දාන්න. හරි සර්. ඔව්. ඒතර බලන්න පුතා. එහෙනම් උත්තර තුන ලියමු දැන්. සන්නායකයක ප්‍රතිරෝධය කෙරේ රඳා බලපාන සාධක තුනක් සඳහන් කරන්න කිව්වා. ලියන්න පුතා. එය සාදා ඇති ද්‍රව්‍ය.
එය සාදා ඇති ද්‍රව්‍ය ලියන් හිතට ගන්න. එය සාදා ඇති ද්‍රව්‍ය. ඊළඟට පුතා සන්නායකයේ දිග. සන්නායකයේ දිග. එය සාදා ඇති ද්‍රව්‍ය. ඊට පස්සේ සන්නායකයේ දිග. ඊට පස්සේ පුතා සන්නායකයේ හරස්කඩ වර්ගඵල. සන්නායකයේ හරස්කඩ වර්ගඵල. සන්නායකයේ හරස්කඩ වර්ගඵල. එතකොට මට කියන්න දැන් දිග වැඩි වුණොත් ප්‍රතිරෝධය අඩු වෙනවද වැඩි වෙනවද? උත්තරයක් දෙන්න පුතා. දැන් මේ ගොඩක් දරුවෝ සයිල. උදාන දිග වැඩි වුණොත් ප්‍රතිරෝධය අඩු වෙනවද වැඩි වෙනවද? දිග වැඩි වුණොත් ප්‍රතිරෝධය අඩු වෙනවද වැඩි වෙනවද? තීක්ෂණම් දිග වැඩි වුණොත් ප්‍රතිරෝධය අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. දිග වැඩි වුණොත් ප්‍රතිරෝධය අඩු වෙනවා. පුතේ දැන් ඔයා හිතන්න ඔයා බල්බ් එකක් පත්තු කරනවා වියලි කෝෂයක් කරා. ඔයා දිග වයර් එකක් ගන්න. ඔයා දිග වයර් එකක් ගත්තොත් බල්බේ දීප්තිය මොකද වෙන්නේ? අඩු වෙනවා පුතේ. බල්බේ දීප්තිය අඩු වෙනවා. එහෙනම් දිග වැඩි වුණොත් බල්බේ දීප්තිය අඩු වෙනවා. ප්‍රතිවිරුද්ධව හිතන්න. දිග අඩු වුණොත් බල්බේ දීප්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැටුණාද සිරු දෙනාට? කොබානත උසන්න තේරිච්ච අය. දිග වැඩි වුණොත් බල්බේ දීප්තිය අඩු වෙනවා. දිග අඩු වුණොත් බල්බේ දීප්තිය වැඩි වෙනවා. ප්‍රතිවිරුද්ධව හිතන්න. ඊට පස්සේ පුතා හරස්කඩ වර්ගඵලය. දැන් ඔයා සිහින් කම්බියක් භාවිතා කරනවා, මහත කම්බියක් භාවිතා කරනවා. ඔයා සීන් කම්බියක් භාවිතා කරොද්ද මහත කම්බියක් භාවිතා කරොද්ද ප්‍රතිරෝධය වැඩි? සීන් කම්බියක් භාවිතා කරොද්ද මහත කම්බියක් භාවිතා කරොද්ද ප්‍රතිරෝධය වැඩි? සීන් කම්බි සීන් කම්බියක් භාවිතා කරොද්ද මහත කම්බියක් භාවිතා කරොද්ද ප්‍රතිරෝධය වැඩි? සීන් කම්බියක් භාවිතා කරමු. දැන් මෙතන පුතේ සූත්‍රයක් වගේ තියෙනවානේ. ඔන්න දැන් මම එතන හදලා පෙන්නන්නම්. ඔන්න පුතේ උඩට මම අගයක් දෙනවා 20 කියලා. හරස්කඩ වර්ගඵලය මම ගන්නවා 2යි. හරස්කඩ වර්ගඵලය 2යි. සුළු කරාම 20 දෙකෙන් බෙදුවාම කීයද පුතා? 10යි. ප්‍රතිරෝධය 10යි. ඊළඟට මම හරස්කඩ වර්ගඵලය 2 4 කරනවා පුතා. දැන් ප්‍රතිරෝධය කීයද පුතා? 20 බෙදීම 4, දැන් ප්‍රතිරෝධය 5යි. එහෙනම් පුතා ඉස්සල්ලා කිව්වා දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා, දිග අඩු වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. එහෙනම් හරස්කඩ වර්ගඵලය පුතා වැඩි වෙනකොට ප්‍රතිරෝධය මොකද වෙන්නේ? දැන් ඔකේ තියෙනවා පුතේ උත්තරේ. හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවද වැඩි වෙනවද කියන්න දරුවෝ. දැන් මේ පන්තිය ඔක්කොම වැඩ කරන දරුවෝ ඉන්නවා සියලු දෙනා තාම වැඩ. හොඳයි. එතකොට මට උත්තරයක් දෙන්න පුතේ. මනුප හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. දැන් මම ඇහුවේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුතේ. අඩු වෙනවා. ඒ කියන්නේ අඩුවේ අඩුවේ. ඒ කියන්නේ පුතේ මෙහෙම පාඩම් කර මෙහෙම මතක තියාගන්න. දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධයක් වැඩි වෙනවා. නමුත් හරස්කඩ වර්ගඵලයේ ඒක ප්‍රතිවිරුද්ධ පැත්ත. හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට
ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙනවා. එනම් මතක තියාගන්න. එනම් ඊළඟට පුතා සරහට යනවා. දැන් මේ එදිනදා ජීවිතයේදී ගත්තාම විදුලි වාරණවල එදිනදා ජීවිතයේදී ගත්තාම විදුලි වාරණවල වැඩිපුර භාවිතා කරන්නේ පුතා නික්‍රෝම් කම්බි. එතකොට මේ නික්‍රෝම් කම්බි ගත්තාම දිග වැඩි. ඊළඟට ඉතා සිහින්. එහෙනම් ලියන්න පුතා මේ විදිහට. ධාරාවේ තාපන ඵලය ඇසුරින් ධාරාවේ තාපන ඵලය ඇසුරින් ධාරාවේ තාපන ඵලය ඇසුරින් ධාරාවේ තාපන ඵලය ඇසුරින් තාපය ජනනය කරගන්න විද්‍යුත් වාරණවල ධාරාවේ තාපන ඵලය ඇසුරින් තාපය ජනනය කරගන්නා විද්‍යුත් වාරණවල භාවිතා වන්නේ ඵලය ඇසුරින් ධාරාවේ තාපන ඵලය ඇසුරින් තාපය ජනනය කරගන්නා විද්‍යුත් උපකරණවල භාවිත වන්නේ භාවිත වන්නේ කුමන කම්බිද? භාවිත වන්නේ කුමන කම්බිද? භාවිත වන්නේ කුමන කම්බිද? එම කම්බිවල එම කම්බිවල විශේෂ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. එම කම්බිවල ඇති 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 විශේෂ ලක්ෂණ දෙකක් සඳහන්. හරි, කොබාන පිළිතුර දන්න අය. විද්‍යුත් වාරණවල භාවිතා කරන කම්බි වර්ගය කුමක්ද? ඒ කම්බිවල විශේෂ ලක්ෂණ දෙකක් සඳහන් කරනවා. බානෝ භාෂ තීක්ෂණ බාන පිළිතුරු සපයන්න උත්තර. ඔව් කියන්න තීක්ෂණ. නික්‍රෝම් කම්බි මිශ්‍ර ලෝහ වලින් සෑදු කම්බියක් හේතු. තව උත්තර තියනවාද? ජනුග උදාන. නික්‍රෝම් කම්බිය මිශ්‍ර ලෝහයකි. ඒ සාදා ඇත නිකල් සහ
Dan putih mang ehwe. Darawe tapana palaya janane karana vidyut warna wala bhavita karanne kumana kambida kiyala ehwa. Eka oba hari nikrom kambi. Eka sandahan karanna nikrom kambi. ඊළඟට පුතා ඒ කම්බි වල ලක්ෂණ දෙකක් ගැහුවේ එහෙනම් ලියන්න පුතා නික්‍රෝම් කම්බි වල ප්‍රතිරෝධය වැඩි නිසා ඒක නෑ පුතේ මේ තියෙන්නේ මේ පල්ලෙහා තියෙන උත්තරේ මේ ඉතා සිහින් වීමත් නික්‍රෝම් දිගින් වැඩි වීමත් ඒ ඒ භාවිතා කරන නිග්‍රෝම් කම්බි වල විශේෂයෙන් භාවිතා කරන්න ඕන ඉතාල සීන් කම්බි ඊළඟට දිගින් වැඩි ඒව බලන්න තේරුණාද කියලා හරි සම්පූර්ණ කරන්න පුතාට අගලා නිග්‍රෝම් කම්බියේ උත්තරේ ඉතා සීන් වීමයි ඊළඟට දිගින් වැඩි වීම. ඉතා සිහින් වීමයි දිගින් වැඩි වීම. දැන් මේ වගේ උපකරණයක් කියන්න ඕන දක්ෂ ළමෙක් කවුරු හරි. මේ ඉතා සිහින් කම්බි තියෙන දිගින් වැඩි උපකරණයක් කියන්න කවුරු හරි. Tanggala. Sisi lena pangka. Ita wada sarala dia. Ita wada sarala api gedara saman ni bavita maneka. Meka kelim ma apply karana puluan. Vidulis. Ita wada kambi godak tiyene ka. ඒසි මම බලාපොරොත්තු වෙච්ච උත්තරේ පුතා හොට් ප්ලේට් එක හොට් ප්ලේට් එක පුතා මම බලාපොරොත්තු වෙච්ච උත්තරේ හොට් ප්ලේට් එකේ බලන්න අර ඇඹරිච්ච 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 කම්බි තියෙන්නේ දිගින් වැඩි ඒ වගේම ඒවා සිහින් පුතා කොබාන තේරිච්ච අත උසන් ඒවා සිහින් කොබන්න අවබෝධ වෙච්ච අතුස ඒවයි තාසි පොට් ප්ලේට් එකේ පුතා ඉතාසින් කම්බි තියෙන්නේ දිගෑරියොත් එහෙම එක මාර දිගයි ඊළඟට බලන්න පුතා ඔන්න ඉතින් දෙනකන් සම්පූර්ණයි මේ තියෙනවා මේ එදිනදා ජීවිතයේදී ධාරාවේ තාපන ඵලය ඵලදායි ලෙස යොදා ගන්න උපකරණ. ඒ ප්‍රශ්නේ දෙනවා පුතා. ලියන්න. එදිනදා ජීවිතයේදී ධාරාවේ තාපන ඵලය එදිනදා ජීවිතයේදී ධාරාවේ තාපන ඵලය ඵලදායි ලෙස එදිනදා ජීවිතයේදී තාපන ඵලය ඵලදායි ලෙස භාවිතා කරන උපකරණ සහ තාපන ඵලය මෙදින පුතේ ප්‍රශ්නේ දිනදා ජීවිතයේදී ධාරාවේ තාපන ඵලය ඵලදායි ලෙස
භාවිතා කරන උපකරණ සහ භාවිතා කරන අවස්ථාව සඳහන් කරන්න. භාවිතා කරන උපකරණ සහ භාවිතා කරන අවස්ථාව සඳහන් කරන්න. තංගාල අවස්ථාව ගන්න පුතා. දැන් ෆිසිකල් ඉන්නකොට මීට වඩා උත්තර දෙනවා පුතු. කවුරු හරි උත්තරයක් දෙන්න. මේ වගුව දැන් ඔගොල්ලෝ පුතේ පාසලේ දැන් මේ පාඩම කරලා තියෙනවා නා. මේක කියන්න බෑ කියන්න පුතේ ඔබ කරපු දෙයේ කිසිම වැඩක් නැහැ. මේ වගුව පුරවන්න. උත්සාහ කරන්න. සියලු දෙනා. සියලු දෙනා උත්සාහ කරන්න. මවිදු. තීක්ෂණා, පබසරා, නුවණි. යනුග. උදා. උපකරණේ නම හොට් ප්ලේට් එක. උපකරණේ හොට් ප්ලේට් මොකටද භාවිතා කරන්නේ? කෑම පිසීම. කෑම පිස ගැනීම. කෑම පිසීම හරි. තව එකක්. සේ උපකරණ AC එක උණුසුම් වෙලාවට සීතල කිරීම. ඔය දැන් පුතේ මේ ධාරාවේ තාපන ඵලය පුතා. ඒ කියන්නේ මේ රස්නේ භාවිතයට ගන්න අවස්ථාව. අයන් එක හෙදිමදී වෙන්නේ. ගිල්ලුම් තාපකය වතුර උණු කිරීම. ගිල්ලුම් තාපකය වතුර උණු කිරීම හරි. ඊට පස්සේ විදුලි ස්ට්‍රික් එක රෙදිමැදීම හරි. තව හීටරය ජලය උණු කර ගැනීමට. එතකොට ගිල්ලුම් තාපකය කියන්නේ විදුලි හීටරය ජලය උණු කර ගැනීම හරි. හරි. ඒ ඇති. ඉතා හොඳයි. එතකොට බලන්න පුතා ඊළඟට මේ ධාරාවේ තාපන ඵලය සමහර වෙලාවට පුතා මේ විදුලි වාරණ වලට අවාසියක්. එතකොට එවැනි වාරණ වලදී ජනනය වන තාපය නිසා වාරණ වලට හානි වෙනවනේ. එතකොට උදාහරණ තමයි පුතා මොකක්ද? මේ තාපන ඵලය අවාසිදායක වන පරිගණක වැනි විද්‍යුත් උපාංගවල සිසිලනය සඳහා සිසිලන පංකා භාවිතා කිරීම. දැන් අර දරුවෙක් කියවනේ AC එක කියලා. පුතේ දැන් මෙතනදී තාපන ඵලය අවාසිදායක වන පරිගණක වැනි විද්‍යුත් උපාංගවල සිසිලනයටයි පුතා සිසිලන පංකා භාවිතා කරන්නේ. ඒ කියන්නේ ධාරාවේ තාපන ඵලය මැඩලන්න තමයි මේ කූලින් ෆෑන්ස් භාවිතා කරන්නේ. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් වැනි අධිබල අර්ධ සන්නායක උපාංගවල නිපදවෙන තාපය අවශෝෂණය සඳහා තහඩු වලින් සමන්විත උපාංගයක්, ඒ කියන්නේ හීට් සිංක් එකක් භාවිතා කරලා පර්ලමය මාධ්‍යට හෝ වාතයට මුදා හැරීම සිදු කරනවා. එහෙනම් ඒක ගෙදද්දි ලියන්න මේ විදියට ප්‍රශ්නේ. උත්තරේ ගෙදද්දි ලියන්න. විදුලි උපකරණවල ජනනය වන තාපය නිසා විදුලි උපකරණවල ජනනය වන තාපය නිසා උපකරණවලට හානි සිදුවීම උපකරණවලට හානි සිදුවීම වැළැක්වීමට යොදන උපක්‍රම දෙකක් සඳහන් කරා.
යොදන උපක්‍රම දෙකක් සඳහන් කරා. බානුතා මේක ලියාගන්න ගෙද දිනමේ දැන් දෙන්නම් නැත්තම් නෝට් එක වාගෙන්නේ. දැන් දෙන්නම් පුතා ටක් ගාලා මේක ලියන්න උත්තරේ. උත්තරේ ලියන්න ටක් ගාලා. 1 2 1 ලියනවා තාපන ඵලයේ අවාසිදායක වන පරිගණක වැනි විද්‍යුත් උපාංග වල සිසිලන සඳහා සිසිලන පංකා භාවිත කිරීම. 2 ලියනවා ට්‍රාන්සිස්ටර් වැනි අධිබල අර්ධසන්නායක උපාංග වල තාපය අවශෝෂණය සඳහා තහඩු වලින් සමන්විත උපාංගයක් භාවිත කර තරලමය මාධ්‍යට හෝ වාතයට මුදා හැරීමෙන් සිසිලනය කිරීම. තක්කාල පුතා ඔය දෙක ලියන. හරි අවසන්ද ලියලා දරුවෝ කොබන් සිරිදුවන අවසන්ද
Deng koban atau sana teri cai puti deng ada widulie tahapan apa le kianne widulie magin rakker no puta widulie dila rakker no dulu deng widulie dila rakker no kota iu pakar ne da hania cinta wena buluan eta kota e widulie tahapan apa le awasi dah kemana tende katama imi. Itu kalau parigana kawala ratu nama ume upangga sisilan ayat bahwita kerana mas sisilan upang. Itu asal transistor ini upangga kawala gatta hama tapi awasosnya sanda, khususnya heat sink kekak bahwita ker. Itu orang pada pernah me darshana dekat heat sink kek darshanya. Ini pasai sisi mana pangkal walau tiada cooling fan ni ke, ikannya me, parigana ke tiada sisi mana pangkal, emnat tam parigana ke tiada cooling fan ni ke rupa saranu putih. Inang prasne liar nama buta, nikrom misalohe. Adanggu loh sandhan kara. Nikrom misalohe adanggu loh sandhan kara. Natang adanggu loh monawat. Nikrom namati misalohe adanggu loh warga monawat. Nikel kromian ha yakad. Nikel kromian tamai pradana puta. Metan di yakadat sandahan kalat ino kamakne api ekat damu. Itu udah sampurna karana puta. Nikel kromian yakad. Nik krom ki waham puta ni ki waham nikel. Itu pas krom ki waham kromian. Itu orang yang akarat tu sendi dagan. Ilang kita lihat nak buta, ilang prasnya. Balan bute, oba liwa da balan na, widud darawe, tapana palaya handin nuade. Kian aku tu, widud darah itu apa nak pale ya hendin nuade? Widud darah itu apa nak pale ya hendin nuade? Nah, sir. Itu kota, ekal dia pun nanti daru. Mee prasnya setan kerjakan na widud darawe tapana palaya handunwa. Mokabde me widud darawe tapana palaya kian. Widud darawe tapana palaya kian ni kumak terkene ka meke adahas. Lihat buta, widud darawe tahapan apa leh yang aduhma? Sanae ke kambiak tulin, sanae kambiak tulin widud darawa galaya na vite. Sanae kambiak tulin widud darawa galaya na vite. Sanae kambiak tulin widud darawa galaya na vite. Widud shaktiya tapa shaktiya bawata patvimin.
විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වෙමින් විද්‍යුත් ශක්තිය තාපන ශක්තිය බවට පත් වෙමින් සන්නායක කම්බිය රත් වන අතර විද්‍යුත් ශක්තිය තාප සන්නායක කම්බිය රත් වන අතර මෙය මෙය සන්නායක කම්බිය රත් වෙමින් අයිචයන්න සන්නායක කම්බියක් තුළින් විද්‍යුත් ධාරාවක් ගලා යන විට විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වෙමින් සන්නායක කම්බිය රත් වන අතර මෙය විද්‍යුත් ධාරාවේ විද්‍යුත් ධාරාවේ තාපන ඵලය ලෙස හැඳින්වේ. මෙය විද්‍යුත් ධාරාවේ තාපන ඵලය ලෙස හැඳින්වේ. මෙය විද්‍යුත් ධාරාවේ තාපන ඵලය ලෙස හැඳින්වේ. හරිද ළමයි ලිව්වද? මෙය විද්‍යුත් ධාරාවේ තාපන ඵලය ලෙස හැඳින්වේ. හරිද බලන්න. ලිව්වද බලන්න. ඊළඟට පුතාලා බලන්න ඊළඟ ප්‍රශ්න ලියන්න පුතා විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය ඊළඟ ප්‍රශ්න ලියන්න පුතා විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය හඳුන්වා විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය හඳුන්වා විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය හඳුන්වා විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය හඳුන්වමු. හරිද පුතාලා? විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය හඳුන්වමු. විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය හඳුන්වමු. විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය හඳුන්වමු. දැන් බලන්න හොඳේ. තේරුම් ගන්න පාඩම හොඳටම අවබෝධ කරගන්න. එතකොට මේවා හරියට මේ විදියට ඉගෙන ගත්තොත් පුතා එක තැනක්වත් අත්මහර විභාගකදී උත්තර ලියන්න පුළුවන්. පහසුවෙන්. විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය හඳුන්වන්න. දැන් පුතේ මේ දැන් ඉස්සල්ලා කතා කරේ තාපන ඵලය. විද්‍යුත් ශක්තියෙන් තාප ශක්තිය නිපදවුවා. ඒක තමයි විද්‍යුත් ධාරාවේ තාපන ඵලය. දැන් විද්‍යුත් ධාරාවේ පුතේ ප්‍රකාශ ඵලය කියන්නේ මේක එළියක් ඇවිල්ලා ප්‍රකාශනය වීමක්.
එතකොට එළියක් කියන්නේ මොකද්ද උදේ? ආලෝකයක් කියන එක. එතකොට විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය ලෙස විමෝචනය වීම තමයි විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය කියන්නේ. එතකොට මෙලෙස මේ විද්‍යුත් ධාරාව නිපද මගින් ආලෝකේ නිපද කරන නිපද පිට කරන ඩයෝඩ අපි හඳුන්වනවා ආලෝක විමෝචක ඩයෝඩ කියලා. කොබාන තේරිච්චා අත උස්සන්න පුළුවන්. තේරිච්චා අත උස්සන්න. විද්‍යුත් ධාරාවෙන් රශ්මියක් දුන්නා තාපන ඵලය. විද්‍යුත් ධාරාවෙන් ආලෝකයක් දුන්නා ප්‍රකාශ ඵලය. ඉමින් සිල්ව තේරුම් ගන්න පුතා. අවබෝධ කරගන්න. එච්චරයි අවශ්‍ය. ජනුක තේරුණාද මනුක? තේරුණා ජනුක මනුක. එන්න පුතාලා ලියමු විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය හඳුන්වන්න. ලියන්න විද්‍යුත් ශක්තියෙන් කොටස විද්‍යුත් ශක්තියෙන් කොටස විද්‍යුත් ශක්තියෙන් කොටස විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය ලෙස විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය ලෙස විමෝචනය වීම විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය ලෙස විමෝචනය වීම විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය ලෙස හැඳින්වෙනවා. හරිද පුතා එතන දැනකා විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය ලෙස විමෝචනය කරන ඩයෝඩ විමෝචනය වීම විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය ලෙස හැඳින්වෙනවා. ඊළඟ ප්‍රශ්නේ ලියන්න පුතා. විද්‍යුත් ශක්තිය මගින් ඊළඟ ප්‍රශ්නේ. විද්‍යුත් ශක්තිය මගින් ආලෝකය පිටකරන ඩයෝඩ විද්‍යුත් ශක්තිය මගින් ආලෝකය පිටකරන ඩයෝඩ විද්‍යුත් ශක්තිය මගින් ආලෝකය පිටකරන ඩයෝඩ කුමන නමකින් හැඳින්වේද? විද්‍යුත් ශක්තිය මගින් ආලෝකය පිටකරන ඩයෝඩ කුමන නමකින් හැඳින්වේ? විද්‍යුත් ශක්තිය මගින් ආලෝකය පිටකරන ඩයෝඩ කුමන නමකින් හැඳින්වේ? විද්‍යුත් ශක්තිය මගින් ආලෝකය පිටකරන ඩයෝඩ කුමන නමකින් හැඳින්වේ? කන්දි ඩයෝඩ. උත්තරය ලියන්න. ආලෝක විමෝචක ඩයෝඩ. ආලෝක විමෝචක ඩයෝඩ. වරහන් ඇතුලේ දාන්න LED. කවුරු හරි දන්නවද LED කියන එකේ තේරුම? LED කියන එක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කවුරු හරි දන්නවා? LED light emitting diode. Light emitting diode.
එතකොට ලයිට් කියන්නේ ආලෝක, එමිටින් විමෝචක, ඩයෝඩ් ඩයෝඩ්. එතකොට පුතා ඔය විදියට ඉතා හොඳයි ප්‍රකාශ කරනවා ඒ විදියට පුතේ. එතකොට මම දැන් ආපහු මේ පරිපත අඳින්න නැහැ. දැන් මේ පරිපතේ පුතා ඉතා සරලයි, ආලෝක විමෝචක ඩයෝඩයකුයි කෝෂ දෙකකුයි ස්විච් එකකුයි සම්බන්ධ කරලා තියෙනවා. ආලෝක විමෝචක ඩයෝඩයකුයි කෝෂ දෙකකුයි ස්විච් එකකුයි සම්බන්ධ කරලා තියෙන සටහනක් තමයි ඔය. එතකොට විභාගෙට පුතා මේ රූප සටහන ඇවිල්ලා මෙයින් ප්‍රකාශ වන්නේ විද්‍යුත් ධාරාවේ කුමන ඵලයද කියලා අහන්න පුළුවන්. එහෙනම් මෙයින් ප්‍රකාශ වෙන්නේ විද්‍යුත් ධාරාවේ කුමන ඵලයද? ප්‍රකාශ ඵලය. විද්‍යුත් ධාරාවේ කුමන ඵලයද මේ පරීක්ෂණයෙන් තහවුරු වෙන්නේ? ප්‍රකාශ ඵලය. ඊට පස්සේ පුතා මේ ආලෝක විමෝචක ඩයෝඩ, මේ තියන්නේ ලයිට් එමිටින් ඩයෝඩ්. එතකොට විවිධ සංයෝග භාවිතා කරනවා ආලෝකයේ වර්ණය පුතා සංදිය සෑදීමට භාවිතා කරන සංයෝගයන්ම වෙනස් වෙනවා. එහෙනම් ලියන්න පුතා මේ ප්‍රශ්නේ ඊළඟට. LED එකකින් නිකුත් කරන ලියන්න පුතා LED එකකින් නිකුත් කරන LED එකකින් නිකුත් කරන ආලෝකයේ වර්ණය LED එකකින් නිකුත් කරන ආලෝකයේ වර්ණය LED එකකින් නිකුත් කරන ආලෝකයේ වර්ණය වෙනස් වන්නේ කෙසේද? LED එකකින් නිකුත් කරන ආලෝකයේ වර්ණය වෙනස් වන්නේ කෙසේද? LED එකකින් නිකුත් කරන ආලෝකයේ වර්ණය වෙනස් වන්නේ කෙසේද? LED එකකින් නිකුත් කරන ආලෝකයේ වර්ණය වෙනස් වන්නේ කෙසේද? LED එකෙන් නිකුත් කරන ආලෝකයේ වර්ණය වෙනස් වන්නේ කෙසේද? ලියන්න පුතා පිළිතුර. LED එකේ LED එකේ සන්ධිය සෑදීමට LED එකේ සන්ධිය සෑදීමට භාවිතා කරන LED එකේ සන්ධිය සෑදීමට භාවිතා කරන සංයෝගයේ අණුව සංයෝගයේ අණුව නිකුත් කරන වර්ණය වෙනස් වේ. සංයෝගයේ අණුව නිකුත් කරන වර්ණය වෙනස් වේ. සර් පොඩ්ඩක් ආයි කියන්නකෝ. ප්‍රශ්නේ දුන්නේ LED එකෙන් නිකුත් කරන වර්ණය LED එකෙන් නිකුත් වන ආලෝකයේ වර්ණය වෙනස් වන්නේ කෙසේද කියලා. එතකොට LED එකේ සන්ධිය සෑදීමට භාවිතා කරන සංයෝගය අනුව නිකුත් කරන වර්ණය වෙනස් වේ.
හරිද පුතේ? හරි සර්. හරි සර්, thank you sir. හරි පුතේ. ඊළඟ ප්‍රශ්නේ පුතා, LED භාවිතා කරන අවස්ථා. ජනුක ඉන්නවද? ඔව් සර්. උත්තර කියන්න, LED භාවිතා කරන අවස්ථා කියන්න. අලංකාර කටයුතු වලදී. උදාන ඉන්නවද? ඔව් සර්. කියන්න උත්තරයක්. LED භාවිතා කරන අවස්ථා. දිනීෂ. උපකරණ ක්‍රියාකාරී අවස්ථාවේ පවතී ද යන්න හඳුනා ගැනීම සඳහා දර්ශක ලෙස. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝගේ ගෙදර ටීවී එක දැම්මාම ඒක ඔන් ද ඕෆ් ද කියලා දැනගන්න. ඔයා භාවිතා කරනවානේ ඒ ටීවී එකේ LED එකක් තියෙනවා. ඒතර අපි ඒකට කියන්නේ දර්ශකයක් පුතා. එහෙම LED එකක් භාවිතා කරන එක අපි කියන්නේ දර්ශකයක් කියලා. එතකොට ඔබ ආශ තව උත්තරයක්. ඔබාශ ඉන්නවද? රාත්‍රී ගමන් කිරීම සඳහා විදුලි පහන් LED විදුලි පහන් භාවිතේ. හරි, ඔයාගේ දැනුම හරි. එහෙනම් ලියන්න පුතා, එක LED භාවිතා කරන අවස්ථා සඳහන් කරන්න. එක ආලෝක අලංකරණ කටයුතු සඳහා LED භාවිතා කරන අවස්ථා සඳහන් කරන්න. එක ආලෝක අලංකරණ කටයුතු සඳහා. දෙක පරිපත උපකරණ, පරිපත පැතිරක් උපකරණ ක්‍රියාකාරී අවස්ථාවේදී, පරිපත පැතිරක් උපකරණ ක්‍රියාකාරී අවස්ථාවේ පවතීද යන බව, පවතීද යන බව හඳුනා ගැනීමේ, පවතීද යන බව හඳුනා ගැනීමේ දර්ශක ලෙස භාවිතා කිරීම. පවතීද යන බව හඳුනා ගැනීමේ දර්ශක ලෙස භාවිතා කිරීම. පවතීද යන බව හඳුනා ගැනීමේ දර්ශක ලෙස භාවිතා කිරීම. පවතීද යන බව හඳුනා ගැනීමේ දර්ශක ලෙස භාවිතා කිරීම. තොරන් සඳහා භාවිතා කිරීම. තොරන් සඳහා භාවිතා කිරීම. නිවසට අවශ්‍ය ආලෝකය ලබා ගැනීමට. ඔව්, නිවසට අවශ්‍ය ආලෝකය ලබා ගැනීම සඳහා භාවිතා කිරීම. නිවසට අවශ්‍ය ආලෝකය ලබා ගැනීම සඳහා භාවිතා කිරීම. ඊළඟ ප්‍රශ්න ලියන්න පුතා. LED හි LED හි පරිපත සංකේතය සඳහන් කරන්න. LED හි පරිපත සංකේතය සඳහන් කරන්න. ඔන්න ඔය රතු පාට පොතු ඇතුලේ තියෙන්නේ පරිපත සංකේතය. LED පරිපත සංකේතය සඳහන් කර. දැන් අදින්නද? ඔව් අදින්න පුතේ. ත්‍රිකෝණය ධනද ඍණද?
අග්‍ර ලෙස ගත්තාම ත්‍රිකෝණය ධනද ඍණද? තීක්ෂණා බලන්න. ලකිඳු ත්‍රිකෝණය පුතා ධන, අනිත් පැත්ත ඍණ. ඊළඟ ප්‍රශ්න පුතා, LED ස්වරූපය දක්වන්න. LED ස්වරූපය අදින්න. ඒකට පුතා මේක ගන්න. LED එකක් තනි බැටරි කෑල්ලෙන් දැල්වෙනවද නැද්ද? දැල්වෙනවා. එකක් 1.5 වියලි කෝණයෙන් දැල්වේ. LED එකක් 1.5 තනි බැටරි කෑල්ලෙන් දැල්වෙනවද නැද්ද? ඔව්ද නැද්ද? ඔව්. ඔව්. බලන්න පත්තු වෙනවා කියලා LED එක. එතකොට පුතා එයාට අවශ්‍ය කරන්ට් එක ආවෙ නැත්නම් පත්තු වෙන්නේ නැහැ. බලන්න කළා පත්තු වෙනවාද කියලා. පත්තු වෙන්නේ නැහැ. අවම වෝල්ටියතාවට වඩා වැඩි වෝල්ටියතාවක් ලැබුණොත් තමයි පත්තු වෙන්නේ. දැන් අර අපි ටෝච් බල්බ් එකක් නම් ඕන කරන්ට් එකක් දුන්නොත් අඩු එළියෙන් හරි පත්තු වෙනවා. නමුත් එක වියලි කෝෂයක් දැම්මම පත්තු වෙන්නේ නැහැ. පුතා මේ රූපය අඳින්න LED එකේ ස්වරූපය අඳින්න කියලා මේක ගෙදදී අඳින්න. ඊළඟ ප්‍රශ්නෙට එන්න පුතා, මේ ටිකට අට්ටක් ගාලා ඉවර කරන්න ඕන. නමුත් තේරෙන මට්ටමට ඉවර කරන්න එපා. නිකන් ආවට ගියාට උගන්නලා බෑනේ. එනිසා යම් කිසි මට්ටමකට ඔගොල්ලොන්ට තේරුම් කරමින් තමයි යන්න පුතේ පාඩම. එහෙනම් ඊළඟ ප්‍රශ්නය ලියන්න පුතා. විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය හඳුන්වන්න. විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය හඳුන්වන්න. විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය හඳුන්වා. විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය හඳුන්වා. විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය හඳුන්වනවා. ලියන්න පුතා උත්තරේ මේ විදිහට. විද්‍යුත් ධාරාවක් රැගෙන යන විද්‍යුත් ධාරාවක් රැගෙන යන විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායක කම්බියක් මගින් විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායක කම්බියක් මගින් චුම්බක ක්ෂේත්‍රයක් විද්‍යුත් ධාරාව රැගෙන යන සන්නායක කම්බියක් මගින්
චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවීමේ ක්‍රියා සංසිද්ධිය ඇතිවීමේ සංසිද්ධිය ඇතිවීමේ සංසිද්ධිය ධාරාවේ චුම්බක ඵලය ලෙස හැඳින්වේ. ඇතිවීමේ සංසිද්ධිය ධාරාවේ චුම්බක ඵලය ලෙස හැඳින්වේ. ඊළඟ ප්‍රශ්න පුතා. විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය අධ්‍යනය කිරීම සඳහා විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය අධ්‍යනය කිරීම සඳහා විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය අධ්‍යනය කිරීම සඳහා සිදු කරන පරීක්ෂණයක සිදු කරන පරීක්ෂණයක සිදු කරන පරීක්ෂණයක සිදු කරන පරීක්ෂණයක පරිපත සැකස්ම අඳින් පරිපත සැකස්ම අඳින් සිදු කරන පරීක්ෂණයක මැදක පරිපත සැකස්ම අඳින් සිදු කරන පරීක්ෂණයක පරිපත සැකස්ම අඳින් එතකොට පුතාලා ගෙදදී මේ 10:35 රූපය අඳින්න මං කියා දෙන්නම් දැන් 10:35 රූපය අඳින්න දාගන්න 10:35 කියලා එතකොට බලන්න පුතේ බලන්න මේක අඳින්න බලන්න පුතේ රූප සටහන බලන්න මොනවද තියෙන්නේ මෙතන තියෙනවා පුතා බල්බයක් තියෙනවා මොකද බල්බයක් ඊට පස්සේ පුතා මෙතන තියෙනවා කෝෂයක් මෙතන තියෙනවා ස්විච් එකක් අපි ඕනම පරීක්ෂණයක ගන්න ධාතු තුන බල්බය කෝෂය ස්විච් ඊට අමතරව මෙතනදී ගන්න මොකක්ද ඊට අමතරව ගන්නවා පුතා ලෑල්ලක් තියෙනවා මෙතන ඊළඟට ඒක සවි කරලා තියෙනවා ලෑල්ල මත මාලිමාව
ඊට පස්සේ පුතා ඇන දෙකක් ගහලා තියෙනවා දෙපැත්තෙන් ඔබට පේනවා ඒ සන්නායක කම්බිය සම්බන්ධ කරලා එහෙනම් පරීක්ෂණය බලන්න පුතේ රූපේ දැක්වෙන පරිදි දෙකලවරට පුතා ආසන්නසේ යකඩන සවි කරලා යකඩන දෙක අතර තඹ කම්බිය හොඳින් ඇදලා ගැට ගහන්න ගන්න තඹ කම්බිය ගන්න උපසරණ හදනකොට නම් කරන්න තම කම්බිය කෙල දෙකදවර රූපේ පරිදි බල්බයට වියලි කෝෂයට ස්විචයට සම්බන්ධ කරනවා ඊට පස්සේ තම කම්බියට යටින් තමයි මේකේ මාලිමාව තියෙන්නේ තම කම්බියට යටින් මාලිමාව තියෙන්නේ ඒතොර මෙම ඇටුමේ තම කම්බිය පෘථුවේ චුම්බක උතුර දකුණ දිසාව ඔස්සේ යොමු වනසේ තබන්න තම කම්බිය තියෙනවා පෘථුවේ චුම්බක උතුර දකුණු දිසාව ඔස්සේ ඒක මාලිමාවේ දර්ශකයා තම කම්බිය මොකද කියන්නේ පුතේ එකිනෙකට සමාන්තරව පීඩන ඒක බලන්න ප්‍රැක්ටිකල් එක පුතේ තවදුරටත් දැන් ස්විච් එක ඔන් කරනවා දැන් සමාන්තරවනේ හිටියේ දැන් ස්විච් එක ඔන් කරනවා පුතා දැන් ස්විච් එක ඔන් කරනවා බල්බය දැල්වෙනවා එතකොට කම්බියට යටින් තියෙන මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණය වෙනවා එන යලි ස්විච් එක ඔෆ් කරනවා ඒ කියන්නේ විවෘත කරනවා එවිට බල්බය නිවෙනවා ඊට පස්සේ කම්බියට යටින් තියෙන මාලිමාවේ දර්ශකය මුල් තත්ත්වයට පත් වෙනවා එනම් පුතේ සන්නායක කම්බිය තුලින් ධාරාවක් යනකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියලා අපිට මේ පරීක්ෂණයෙන් තහවුරු කර ගන්න පුළුවන් ඊට පස්සේ බලන්න පුතේ මේකේ ක්‍රියා වෙන්නේ විද්‍යුත් ධාරාවේ ගත්තාම විද්‍යුතයේ චුම්බක ඵලය තමයි ප්‍රකාශ වෙන්නේ එතකොට මේ පරීක්ෂණය මල් ලියන්න දෙන්න නමුත් අවශ්‍ය දෙකක් තියෙනවා ඊළඟ ප්‍රශ්නයේ විදියට ගන්න පුතේ ඉහත පරීක්ෂණයේ ඊට පරීක්ෂණයේදී ස්විච් එක සම්මුර්ථ කළ විට ඊට පරීක්ෂණයේදී ස්විච් එක සම්මුර්ථ කළ විට දක්නට ලැබෙන නිරීක්ෂණ මොනවා ඊට පරීක්ෂණයේදී ස්විච් එක සම්මුර්ථ කළ විට දක්නට ලැබෙන නිරීක්ෂණ මොනවා ඊට පරීක්ෂණයේදී ස්විච් එක සම්මුර්ථ කළ විට දක්නට ලැබෙන නිරීක්ෂණ මොනවාද කියලා දෙලියන්න එතකොට නිරීක්ෂණ තමයි බල්බය දැල්වේ මාලිමාවේ දර්ශකයේ උත්කමණය වේ ඊළඟට ලියන්න පුතා ඊළඟ රූල් තුනක් තියන්න යලි ස්විච් එක විවෘත කළ විට යාලි ස්විචේ විවෘත කළ විට දක්නට ලැබෙන නිරීක්ෂණය කුමක්? යාලි ස්විචේ විවෘත කළ විට දක්නට ලැබෙන නිරීක්ෂණය කුමක්? යාලි ස්විචේ විවෘත කළ විට දක්නට ලැබෙන නිරීක්ෂණය කුමක්? එතකොට උත්තරය වෙන්නේ බල්බය නිවෙනවා මාලිමාවේ දර්ශකය නැවතත් අර ආරම්භක නවතත් තිබුණු අවස්ථාවට පත් වෙනවා කියන එක තමයි ලියන්නේ. ඊළඟට පුතා දැන් කවුරුත් දන්නවා මේ පරීක්ෂණයෙන් තහවුරු වෙන දේ නම් එතකොට ඒකත් කමක් නැහැ අපි නැවත සඳහන් කරන්න ලියන්න. ඊයත පරීක්ෂණයෙන් තහවුරු වන්නේ කුමක්? ඊයත පරීක්ෂණයෙන් තහවුරු වන්නේ කුමක්? මේ තියෙන පුතා ඔකට පිළිතුර සන්නායක කම්බිය තුළින් විද්‍යුත් ධාරාවක් ගමන් කරන විට විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන බව විද්‍යුත් ධාරාවක් ගමන් කරන විට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන බව විද්‍යුත් ධාරාව රැගෙන යන සන්නායකයේ චුම්බකයක් ලෙස ක්‍රියා කරන බව ඊට ක්‍රියාකාරක මේ පුතා තහවුරු වෙන ඒක තමයි එතනදී සටහන් කරන්න තියෙන්නේ
එතකොට බලන්න මේ ඔගොල්ලොන්ට දැන් නැවතත් හෙට පන්දිය තියෙන නිසා මේ මම අද ගෙදර වැඩ විදියට ඕක පමණයි දෙන්නේ ඔය දැන් දුන්න ප්‍රශ්න පමණයි. ඒතර ගෙදරදී ඒ ප්‍රශ්නය තුනට පැහැදිලි උත්තර සපයන්න. එතන ඉඳන් පුතා අපි හෙට හම්බ වෙනවා. හෙට දෙකමාරට ඔගොල්ලෝ පන්තියට ෆිසිකල් පන්තියට එන්න හැකි සියලු දෙනා ඔන්ලයින් පන්තියට අනිත් දරුවෝ සියලු දෙනා සහභාගී වෙන්න. එහෙනම් අද දවසේ පන්තිය එතනින් සම්පූර්ණ කරනවා. බලන්න කරපු කොටස් ටික පුතා තේරුණාද? මේවා ටිකක් සංකීර්ණයි. ඔබන් අත උස්සන්න තේරිච්ච අය අද අපි කතා කරා විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය, ප්‍රකාශ ඵලය, ඊට පස්සේ තාපන ඵලය තුනක් කතා කරා. බලන්න වැටුණාද කියලා. ඒක තමයි වෙන්න ඕන. ඒතකොට නැවතත් එක සවස දෙකමාර හතරමාර පන්තියට කැමිනෙමු පුතාලා සියලු දෙනා. Thank you sir. I go on. හරි පුතේ. I go on සියලු දෙනාට එක පුළුවන්. I go on sir. I go on sir. I go on sir. I go on sir. Thank you. හරි පුතේ.